රජයෙන් සිදුවන යම්කිසි අකටයුතුකම් වලට අමතරව යම්කිසි අදෘශ්‍යමාන හස්තයක් වහන්සේට යම්කිසි බලපෑම් කරනවා. අදෘශ්‍යමාන අදෘශ්‍යමානයක් නෙමෙයි දෘශ්‍යමානව තියෙනවා. ඒත එක්කෙනෙක් දැන් ආණ්ඩුවනේ, ආණ්ඩුව අපි දැන් මොනවා කරත් ඒක වැරදි විදිහට දකින්නේ. තමහර ඒවා අපිට අයිති තියෙන විහාරාධිපතිත්වයේ අපිට අයිති තියෙන අපේ මහානායක මාහිමිපාණන් වහන්සේට යටත්ව පවතින ඒවා සමහරවිට ඇමති මේ හා වෙනත් පාර්ශවයක හාඳුනගෙන ගිවිසුම් ගහලා චෛත්‍ය ගන්නවා, චෛත්‍ය ලබා ගන්නවා. එතකොට ඒක ඉතින් අකටයුත්තක් නෙවෙයිද? දැන් අපේ අතිගරු මහානායක හාඳුරුව අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ජනාධිපති ලිඛිතව දැනුම් දුන්නා. ඒවට තව උත්තරයක් ලැබිලා නැහැ, නිරුත්තරයි. එතකොට දැන් ආණ්ඩුව දැන් ගන්න බලාගෙන ඉන්නවනේ ජේවිපී මාලිමා, අනුර කුමාර ගෝලයෝ. එතකොට මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාභාර ඉන්න නිලධාරීන්, මුරකරුවෝ කම්කරුවෝ කලාභාර නිලධාර. එතකොට ඒ නිලධාරී අනුර කුමාර නියෝජනය කරන්නේ, මාලිමාව නියෝජනය කරන්නේ, සීනුව හරි ඒ කාලේ ජීවිපි කියලා කියමුකෝ, ඒ බිහිසන ඇති කරපු කට්ටිය. දැන් මං බැලුවා මේ නිලධාරින් ආපු වෙලා ඉඳලා මේ කරන හැම කටයුත්තක්ම කරන්න දෙන්නේ නැහැ. නමුත් මේවා එදා ඉඳලා කරලා තියෙනවනේ. දන්සල් දෙනවා නිදහසට ඉස්සලා මිනිස්සු මේකේ දන්සල් දීලා තියෙනවා. එතකොට ඒ දන්සලක් දෙන්නකොට, දන්සලක් දෙන්න කතා කරනකොට එහෙම දෙන්න බෑ, මෙහෙම දෙන්න බෑ, වතුර ටැප් එකක් දාන්න බෑ, ඈ කොඩියක් හිටවන්න බෑ, ඈ ලයිට් විදුලි බුබුලක් දාගන්න බෑ. ඒ ගියොත් කොහේ මේ සාමාර්ථ මේ ගොඩ නැගිල්ල හදන්න අනුමැතිය දෙනවා. එතකොට මේකේ පේමන්ට් එක දාන්න දෙන්නේ. එතකොට මේකේ වැසිකිලි බටේ අරන් යන්න දෙන්නේ. ඒකටත් ලිඛිතව අවසරයි කියලා මම බලාන බලන්න පස්සේ තමයි ඊයේ පෙර දාවුනේ. මෙයා මාලිමාවේ ගෝලෙක්. තව ආණ්ඩුව අරගෙනත් නැතුව මේ වාගේ දුෂ්ට මිනිහිසු, ඈ මිත්‍යා දෘෂ්ටිකයෝ ආගමට, ජාති මේ ආගමට විශේෂයෙන් බුද්ධාගමට දැන් දකින්වනේ මේ මේ සමාජ මාධ්‍ය හරහා මේ නායකයෝ කියන කතා මාලිමාවේ. එතකොට මාලිමාවේ නිලධාරියෙක් ආණ්ඩුව ගන්න ඉස්සලා මෙහෙම කරනවා නම් ඉදිරි අනාගතයේදී බුද්ධ පූජාවවත් තියන්නම් දෙන්නේ නැහැ පුතෝ මේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ. එත ඒකට තකට තක තමයි ආණ්ඩුවයි මාලිමාවයි මිහින්තලා පොසොන් උත්සවය පවත්වන්න මෙයාලා දෙන කොඩියක් දාන්න දෙන්නේ නැහැ. එතකොට මම දැක්කා ඔහු යුනිෆෝම් මේ පුරාවිද්‍යා නිල ඇඳුම් මෙම්ම ජේපි ද මොකද මාලිමා රැසින් වලට කියලා තියෙනවා. අනුර කුමාර මම කියනවා අපේ පින්කම් අපිට කරන්න දෙන්න. එයාත් අනුරාධපුරේ නුවර කලාවියනේ. එතකොට ඔය ඒ කට්ටිය අම්මලා තාත්තලා මේ පොසොන් පින්කම් වලට එන්න ඇති. හැබැයි මිත්‍යා දෘෂ්ටිකයන්ද ඒ වගේම මේ මිනිස්සයා සිවුරු අත්හැරපු මිනිස්සෙක්. මේ මිනිස්සයා ඊට වැඩිය මේ කෙරෙහි නම්‍යශීලී වෙන්න ඕනේ. මේක ඒ චීවරේ දරාගෙන තමයි ඔහු විශ්වවිද්‍යාලයට ගිහිලා පුරාවිද්‍යා උපාධි කරලා මිනිස්සු සිව්පසෙන් උපස්ථාන කළා. මිනිහාගේ ඇඟේ දුවන්නේ මිනිස්සුන්ගේ ශ්‍රමය දායක නැත්තම් දානේ දුන්නු ලේ තියෙන්නේ. එහෙනම් මිනිස්සයා තව එක්ක හිතාන හාමුදුරු කෙනෙක් කියලා නැත්තම් ඔරිජිනල් ජීවිපකාරක හැටියට මේ මිත්‍යා දෘෂ්ටික හැටියට මේ කටයුතු කරන්න දෙන්නේ නැහැ. දන්සල් දාන්න දෙන්නේ නැහැ, කොඩියක් දාන්න දෙන්නේ නැහැ, ඒ වගේම ටැප් එකක් දාන්න දෙන්නේ නැහැ, බලුපයක් දාන්න දෙන්නේ නැහැ. මේ වගේ මේ ගොඩනැගිල්ලට පාස් වුණාම පේමන්ට් එක වෙනම දාන්න ලියුම් ගන්න ඕන, ටැප් ලයින් එක වෙනම දාන්න ලියුම් ගන්න ඕන. ඒ හින්දා ආණ්ඩුව සහ රටේ ආණ්ඩුව වග බලා ගන්න ඕන. රටේ මිනිස්සු හොඳට අවධානයෙන් ඉන්න. මාලිමාව තව ආණ්ඩුවක් අරගෙන නැහැ. එයාලා මෙහෙම කරනවා අරහෙම කරනවා. හැබැයි හොඳටම කරයි. ආගමර දහමට දානේ දෙන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම බුද්ධ පූජාව තියන්න දෙන්නෙත් නැහැ හෙට අනිද්දා වෙනකොට. ඒ හින්දා ආණ්ඩුවයි ජීවිපි එකයි දැන් එකට එකතු වෙලා වැඩේ කරන්නේ. නමුත් අපි හිරගෙවල් 10ක දැම්මත් මේක එයාලා කෙලින්ම ඉන්නේ පනත. පුරාවිද්‍යා පනත. පුරාවිද්‍යා පනත ගෙනාවේ හාඳුරුව හිරේ දාන්නේ නෙවෙයි. ආරක්ෂා කරන්න කියලා තියෙන්නේ. එතකොට පුරාවිද්‍යා පනත කරේ ගහගෙන ඉන්න දැන් බුද්ධ සාසන අමාත්‍යංශය කියලා ඇති වුනේත් මිඳුහරු හින්දා. ඉතින් එහෙම තිබුණාට එහෙම ප්‍රමුඛතාවයක් මේ රට තුල නිර්මාණය කෙරෙන්නේ නැහැ මේ මිත්‍යාද මේ ත්‍රස්තවාදී කණ්ඩායමත් එක්ක. මේ ඔක්කොම ත්‍රස්තවාදීයෝ.